අදයිති අපි මේ වස් කාලේ හාමුදුරුවරු හැටියට අපිට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන අපිට බණ තියෙන ලෝකේ පුරාම ඒවට යන්න ඕන. හැබැයි එහෙම ගියා නම් ඉතින් ආයෙ එන්නෙත් නැහැ. ඉතින් ඔබ වහන්සේ බණ කියලා තියෙනවා ඈ ලෝකේ හැමතැනම ගිහිල්ලා බණ කියනවා. අහන්න කට්ටිය ඉන්නවද ඈ? අහන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ආන් කට්ටිය සෝවන් වෙලා ඈ ඔබ වහන්සේගේ බණ ටිකක් තියෙනවා මං දාන්නම්කෝ අන්තිමට ඈ. චුට්ටක් ඉවසලා ඉන්නකෝ. මුකුත් නෑ, මේ ඡන්ද ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ අපේ පාක්ෂිකයෝ. ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයෝ කියන එක නම් පැහැදිලි. ඔයාට එහෙම ලියලා දීලා නෑ මේ පොදු ජන පෙරමුණේ සෙට් එක ඔයාගේ කියලා එහෙම ලියලා දීලා නෑ කොහෙවත් තැනක. හරිද? අනිත් එක ඔයාගේ බුද්ධ ජීවිතේ දාගත්තට පස්සේ ලෝකවාසී සියලු සත්ත්වයන්ටම ඔයාගේ දහම් ධර්මයක් දේශනා කරනවා නම් ඒකයිදි. නැත්නම් ඔයා මේ ගිහිල්ලා ස්ටේජ් උඩ නැගලා කෑ ගැහුවා කියලා ඒ සෙට් එක ඔයාගේ වෙන්නේ නෑ. හරිද? එහෙනම් ඔයා බුද්ධ ජීවිතේ ගලවලා තියලා ඇවිල්ලා කියන්න කියන දෙයක්. ඔය ජීවිතේ දාගෙන නිකන් කඩේ යන වැඩ කරන්න එපා. හරිනේ? අපේ පාක්ෂිකයෝ බේරවේ දාලා ගහලා ගුටි කාලා බොහොම අන්ත විදියට අසරණ වුණා. ඔයාගේ පාක්ෂිකයෝ කියලා දෙයක් නැහැ. හැබැයි ඔයාව කියන ඔයාගේ පාක්ෂිකයෝ බේරවේ දාලා ගුටි කෑවා නේද? ඔයාට ඒක මතක නැත්නම් ගිහිල්ලා ආපහු බලන්න. ඉස්සල්ලා ඔයාලගේ පාක්ෂිකයෝ කියන කට්ටිය ඇවිල්ලා තමා ඉස්සල්ලා මිනිස්සුන්ට ගැහුවේ. ඊට පස්සේ තමා ගුටි කෑවේ. ඒකත් කියද්දි කියන්න මුලින් ඈ. ඔයාලා දන්නේ නැත්නම් ඔයා ගිහිල්ලා අහගන්න අර ප්‍රසන්න රණතුංග. එයා කිව්වා අපි තමා වැරද්ද. අපි තමා ඉස්සල්ලා ඕක පටන් ගත්තේ කියලා. ඒකින්ද ඔයා ගිහිල්ලා එයාගෙන් අහන්න. අනේ බේන් වැන්දා, ඔයා එන්න එපා දේශපාලනයට. ඔයා ඔය දැන් ඔය ස්ටේජ් උඩ නැගලා මිනිස්සුන්ට දීපු විස ඇති හොඳටම. තනිකර විසනේ පෙව්වේ නේද? ඒ විසත් තියෙනවා. මං අන්තිමට දාන්නම් ඔයා විස පෙව්වේ හැටි කොහොමද කියලා. හරිද? ඒකින්ද අනේ බේන් වැන්දා, ඔය චීවරේ දාගෙන පාඩුවේ පැත්තේටලා ගිහිල්ලා මිනිස්සු දෙන දානයක් කාලා මිනිස්සුන්ට දෙයක් කියාගෙන ධර්මයක් දේශනා කරගෙන ඉන්න පාඩුවේ. ඔයාට ඒක නෑ ඇයිති? නැතු ඔයාට දේශපාලනය ඇති නෑනේ. දේශපාලනය කරන්න ඒ දේශපාලඥයෝ කරයි ඒක. ඔයාට ඒක අදාළ නෑනේ. ඔයා ගිහිල්ලා ඔයාගේ පාඩුවේ ඔයා බුද්ධ චීවරේ දාගත්තා නම් ඔයා ඒ ගමන යන්න. නැතු ඔයා මේ ඇවිල්ලා එක එක්කෙනාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා. ප්ලීස් බේම් වැන්දා. මම සමහර මිනිස්සු අපිට කිව්වේ රාජපක්ෂණික අය රාජපක්ෂ කල්ලි කියලා. බලනවා ඉස්සරහට මේ කිව්වොත් පක්ෂේ එහෙම හාමුදුරුවෝ ඉල්ලන්නේ කියලා. ඒකට කීවරක් ගන්නවා. හැබැයි ඒ පක්ෂේ ඡන්දපදනම වැඩි කරගන්න නිසා මට දිනවල පාර්ලිමේන්තුව යන්න උවමනාවක් නම් ඇත්තටම නැති තරම්. ඔව් අපි දන්නවා කොහොමත් ඔයාලට පාර්ලිමේන්තුව එන්න උවමනාවක් නැහැ කියලා. ඔයා එන්න ඕනෙත් නැහැ. එන්නත් එපා. හරිද? ඔයා ඇවිල්ලා ඒ ගොඩ වැඩි කරගන්න නම් එන්නේ ඒ මිනිස්සු ගැන හිතලා නෙමෙයිනේ. ඒ ඔයාලා ගැන හිතලා එන්නේ. හරිද? ඒකින්ද එන්න එපා. ඔහොම ඉන්න. එහෙම බැරනම් ඔයා චීවරේ ගලවලා පැත්තකින් තියලා ඇවිල්ලා ඉවරලා ඡන්ද ඉල්ලන්න. චීවරෙත් එක්ක ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න එන්න එපා. මිනිස්සුන්ව රවට්ටන්න. හරිද? චීවරේ දාගෙන මිනිස්සුන් රවට්ටන්න එපා. බුදුදහම කියන එක එපා කරන්න එපා මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ මේ හිතේ දැනට තියෙන මේ ලැදියාව හරි නැති කරන්නේ ඔයාලා වගේ චීවරේ දාගත්ත අනුන්ට එක එකට කඩේ යන මිනිස්සු කොටවන ඔයාලා වගේ කට්ටිය තමයි. රාජපක්ෂ නිකාය රාජපක්ෂ කල්ලිය කියලා මිනිස්සු කියන්නේ නිකන් නෙමේ. ඒවා ඔයාලට කියන්නේ ඔයාලා ඒ දේවල් කරපු හින්දා. හරිද? මේ එකට හොඳට හිටපු මිනිස්සුන්ට තියෙන විස ඔක්කොම පොවලා, හරිද, මිනිස්සුන්ව බේද කරලා කරපු ජරා වැඩ හින්දා. ඒකින්ද දැන්වත් පාඩුවේ ගිහිල්ලා මිනිස්සුන්ට බණක් කියාගෙන පාඩුවේ ඉන්න. ඒක තමයි ඔයාලට තියෙන හොඳම දේ. ඔයාලට කරන්න තියෙන්නේ එච්චරයි. මිනිස්සු දානේ ටික පන්සලට ගෙනත් දෙනවනะ ඈ, බෙහෙත් ටික ගෙනත් දෙනවනะ ඈ, තවත් මොනවද ඔයාලට ඕනේ කියන්නකො. ඇයි ඔයාලා ඒක එක්කන කඩේ යන්නේ? රට ගැන අපි බලා ගන්න. අපිත් මේ රටේ තමයි ජීවත් වෙන්නේ. අපි රට ගැන බලා ගන්න. ඔයාලා ඇවිල්ලා මිනිස්සුන්ට කොහොමද ජීවත් වෙන්න ඕන කියලා, ධාර්මිකව කොහොමද ජීවත් වෙන්න ඕන කියලා ඒක විතරක් කියලා දෙන්න. ඒ හොඳටම ඇති ඈ. අනේ මේෙන් වැන්ද හාමුදුරනේ, පාඩුවේ පන්සලටලා දාන ටිකක් වළඳගෙන පාඩුවේ ඉන්න. දින කටිනා උන්ට සන්නිය හැදෙන්නට, දාලා ගිය උන්ට මර වුණ ගැනෙන්නට, ළඟ ළඟ එන ඡන්දේ ජය පිට ලැබෙන්නට, අත් පොලසමක් දෙමු නාමල් පිපෙන්නට. දැන් මේ ගිය අය හොඳටෝම අමාරු වැටලා ඉන්නේ. දැන් යන එන මන් නැතුව ඉන්නේ. රනිල් ගාවට ගියාට එතන ගණන් ගන්නෙ නෑ.
ඒක නිසා මට මෙන්න මේ මේකම් මතක් වුණා. පොහොර හදලා අපට ඇරපු අනුරපුරේ පප්පලා, කොවිඩ් වලට මුට්ටි දාපු රත්නපුරේ අක්කලා, රත්තරනෙන් මාල බැඳන් මාල කඩපු අයියලා, හක්කේ තියලා සෙම අරීවි මේ ඡන්දය පව්වෙලා. මේ පාක්ෂිටයන්ට ගහලා බේරවැලේ ගිල්ලලා ගෙවල් ගිනි තියලා මන්ත්‍රීවරු මරලා අපේ පක්ෂය බය කළා, ඔළුව බිමට නමලා හංගලා තියන්න උත්සාහ කළා ජනතා විමුක්ති පෙරමුණ. ඒක නිසා මේ කාලකන්ණි ගෝත්‍රික මානසිකත්වය අනුන් හැදෙනකොට, මිනිස්සුන්ගේ ගෙවල් හැදෙනකොට, වාහනයක් ගන්නකොට, මිනිස්සු දියුණු වෙනකොට ඒ මිනිහා කඩලා පුච්චලා නැති කරන බලු මානසිකත්වය, ගෝත්‍රික මානසිකත්වයෙන් මේ රට මුදව ගන්න ඕන. හෙට දවසේ අනුර කුමාර වගේ මිනිස්සේ මේ රට ආවොත් බැරි වෙලා හරි එන්නේ නැහැ, ආවොත් බැරි වෙලා හරි සතියක් විතර මිනිස්සුන්ගේ දේපොළ මංකොල්ල කනවා. ඒක වළක්වන්න හමුදාවට බෑ, ඒක වළක්වන්න පොලිසියට බෑ. ඒක නිසා මතක තියාගන්න, නොයන තැන්ට වැඩ කරන්න ඕන. මේ පුංචි කවියක් කියලා නතර කරගන්න. රනිල්ලාවේ තරඟෙට ජනාධිපති වෙන්නට එය වෙන්නේ නැතිකොට සපෝට් කරයි අනුරට, රනිල් කැමති අනුරට, අනුර කැමති රනිල්ට. මහින්දගේ රූපේ දාලා ඡන්දේ ගත්තේ රවටලා, රනිල් දුන්න සල්ලි අරන් පැනලා ගියේ ගොයියලා. මුන්සේරම එන බවයේ ගෙම්බු වෙලා ඉපදිලා, නාමල් නාමල් කියාවි ලිංගාවට රොක්කෙලා. තියෙක් ගෑස් සිලින්ඩර පුපුරයි විසියක රෑ සද්දෙට, මාලිමාවේ උතුර දකුණ මාරු වේවි එතකොට. ටෙලිෆෝනය අතට අරන් කෝල් කරමි හනිකට, එතකොට අපේ නාමල්ලෙයි ජනාධිපති පුටුවට. දැන් කියනවා රනිල් ගාවට යන්නලු. දැන් මේ අරගලය හැදුවේ කවුද? අපිද? අරගලේ කූඩාරම් 17ක් කාගෙද කියලා හොයලා බලපල්ලා. අපිත් කූඩාරමක් දාලා හිටියා නිරීක්ෂණය කරන්න, මුම් මොනවද කරන්න කියලා. අද උන් එක්ක හිටපු එවුන් කොහෙද සේවය කරන්න කියලා බලපල්ලා. උන් සේරම ඉන්නේ ජනාධිපති කාර්යාලයේ. අරගලේ හැදුවේ උන්, අරගලේ නිර්මාණය කළේ උන්, ගෝඨාභය රාජපක්ෂ එළෙව්වේ උන්. දැන් කට්ටිය කියනවා යකෝ අපි අරගලෙන් බේරගත්තේ රනිල්, ඒක නිසා එයාත් එක්ක එකතු වෙන්නලු. වැස්ස වහිනකොට අකුණු කොට කොට ගේ ඇතුලේ තියෙන යකඩ කෑලි එළියට දානවා. වැස්ස පෑවුවම යකඩ කෑලි බදාගෙන නිදාගන්නද අපි? හැබැයි මතක තියාගන්න, මම මෙහෙම දෙයක් දැකලම නැහැ. උම්ම හදලා, උම්ම ගහලා, උම්ම තෙල් ගාලා අත ගන්නකොට කොහොමද ආසයි නේද? එහෙම පොඩක් ගහලා ඕගොල්ලොම තෙල් ගාලා අත ගන්න ආසයි. මාර විදියට අපේ කට්ටියට ආසයි හිතිලා තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අපේ ගොයියෝ ගිහිල්ලා පාවලා දෙනවා. දැන් අපෙන් ගොයියෝ ටිකක් ගියා. මං හිතන්නේ උන්දලාට සලකයි කියලා. මොකද එහෙම ලකයක් තියෙන උන් එතන එකෙක්වත් දැක්කේ නැහැ. රනිල් මහත්තයා එහෙම අයට සලකන්නේ නැහැ. මේ තිස්ස වගේ කියනවා සලකයි. පෙනුමට ඉන්නවනේ කොච්චර වුණත්. හැබැයි මේ ගිය ගොයියෝ අමතක කරලා තියෙන ආත්ම ගරුත්වය, ඒ වෙනුවට උන් තෝරගත්ත සල්ලි, ඒ වෙනුවට ආත්මලාභය පමණක් තෝරගත්තා. අපි මාපේ සටන එදා ලාභෙට පාවා නොදෙන්න, අපිට හයිය තිබුණ යාළු සුදුතුවක්කු බිම නවන්න. ගිය පොණුව නායිත් බෑ ඇතුන් ලවාවත් නදින්න, අතීතයම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න. මුන්ට තේරෙන්නේ නැහැ ඒක නිසා පාවලදීන් කොච්චර ආවත් මොනක් කෙනෙහිලිකම් කළත් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා කරන සටන අපි ආරම්භ කළා කියන එක මතක තියාගන්න ඕනා.